ආදරණීය දරුවනේ අද දෙසැම්බර් මාසයේ 4 වෙනිදා ආගමන සමයේ 6 වෙනි දිනය ශුද්ධ ජෙරම් තුමා කියන ඔවුන් වහන්සේට දාවිද්ගේ පුත්‍රයානි නේ පැවසුවේ ඔවුන් වහන්සේ සැබවින්ම ඔවුන් අතර මාංශගත වූ බැවිනි එබැවින් දාවිද්ගේ පුත්‍රයානන් සොයාගෙන දාවිද්ගේ නුවරුව බෙත්ලෙහෙමට අපි පියමනිමු අදවසේෂුදු සුභාරංචිය තුල අපි දකිනවා ක්‍රිස්තුන් වහන්සේගේ පසපස්සේ අන්ධයන් දෙදෙනෙක් ගමන් කරනවා. ඔවුන් වහන්සේගේ පසපස්සෙන් ගිහිල්ලා කියනවා ස්වාමිනී අපිට පෙනීම දෙන්න. දාවිද්ගේ කුමාරයාණනි දාවිද්ගේ පුත්‍රයාණනි අපිට පෙනීම දෙන්න. ඔවුන් වහන්සේ පෙනීම දෙන්න කලින් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද? ඔවුන් වහන්සේ අහනවා මට මේ දේ කරන්නට පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද? ඔවුන් එසේ කියලා පිළිතුරු දුන්න තැන තමයි ඔවුන් වහන්සේ ඔවුන්ගේ ජීවිතයට ප්‍රතිහාර කරන්නේ. එම නිසා ඔබේ මගේ ජීවිතය තුළ ප්‍රතිහාර සිද්ධ වෙන්නේ විශ්වාසයේ තිබෙන තැනයි. ඔබේ මගේ ජීවිතේ ප්‍රතිහාර සිද්ධ වෙන්නේ අපි ඔවුන් වහන්සේ ගැන විශ්වාස කරන තැනයි. ඔවුන්ගේ ජීවිතේට මේ විශ්වාසය ලැබුණේ කොහෙන්ද? ඔවුන් ක්‍රිස්තුන් වහන්සේගෙන් මෙච්චර දෙයක් ඉල්ලන්නට අපව සුවපත් කරන්න පුළුවන් කියලා උන්වහන්සේගෙන දැනගත්තේ කොහෙන්ද? ඔවුන් කානානුවර වතුර වයින් කරනවා දැක්කද? ඔවුන් 5000කට කන්න දෙනවා දැක්කද? එහෙමත් නැත්නම් ඊට කලින් උන්වහන්සේ අන්ධේ සුව කරන ඔවුන් දැකලා තිබුණාද? නෑ. ඔවුන් අන්ධයින්. ඒ නිසා මේ කිසිම දෙයක් දැකලා තිබුණේ නෑ. හැබැයි ඔවුන් ජේසු ගැන අහලා තිබුණා. අනිත්‍යය ජේසු කියන දේ ගැන කියන දේ ඔවුන්ට ඇහිලා තිබුණා. ඒ නිසා ඒ දේ ප්‍රමාණවත් වුණා ඔවුන්ට උන්වහන්සේ ගැන විශ්වාස කරමින් ගමනක් යන්නට. උන්වහන්සේගේ ප්‍රතිහාරය ජීවිතය අත්දකින්නට. එසේනම් ඔබේ මගේ ජීවිතය තුළ අපිට ජේසු ගැන ඇහිලා නැද්ද? මිනිස්සු උන්වහන්සේ කරපු දේවල් අපිත් එක්ක කියලා නැද්ද? අපිට අනන්තවත් ඇහිලා තියෙනවා මිනිස්සු කියනවා. මං එදා බේරුණේ 99. මව කවුරු හරි අදිනවා වගේ මට තේරුණා. ඒ නිසා මං බේරුණේ. සමහරට අම්මලා කියනවා සාද අපේ දරුවට මේ රැකියාව හම්බුනේ දේව කරුණාවෙන් මං යාඥා කරලා තමයි මේ රස්සාව මගේ ළමයට මං අරන් දුන්නේ සමහර දරුවෝ කියනවා සාද එක්සෑම් එක මං පාස් වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ එදා මට ඇඟට ෆිට් එකක් තිබුණේ නැහැ මට සනීප තිබුණේ නැහැ හැබැයි මං පාස් වුණා මං යාඥා කරලා ගියේ සාද මේ අත්දැකීම් ප්‍රමාණවත් මදිද මගේ ජීවිතේ විශ්වාසයේ ගමනක් යන්නට මගේ විශ්වාසී ශක්තිමත් කරගන්නට ඒ නිසා අනිත්‍යයේ ජීවිතවලට ස්වාමින් වහන්සේ කරපු දේ තුලින් මගේ විශ්වාසී ශක්තිමත් කරගෙන ගමනක් යන්නට අවශ්‍ය වරන් ධෛර්ය ශක්තිය අපිට ලැබෙන්නට කියලා අපි ආඥා කරමු ඔබට ජේසු පිහිටයි